සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ සැමට තෙරුවන් සරණයි. අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ පින්බර වස්සානයේ සදහම් ගඟුල ධර්මදේශනා මාලාවේ සුමතුර ධර්මානුශාසනාවක් මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කළ හැකි. දේශකයන්න් වහන්සේ පූජ්‍ය සියඹලංගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් යසින්ද්‍රයානි සමතංගතානි අසායතා සාරතිනා සුදන්තා පහින මානස්ස අනාස වස්ස දේවා පිතස්ස පිහයන්ති තාදිනෝති තී මාළඹේ අරංගල ශෛලාරාමාධිපති අති ගෞරවනීය අපේ කල්‍යාණ මිත්‍ර දර්ශනපති විචිත්‍ර ධර්ම කන්තික කඳුරේ සුමනසාර පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන විහාරවාසී වන්දනීය පූජනීය සංඝරත්නයන් අවසරයි 2017 වර්ෂයේ අරංගල ශෛලාරාම විහාරස්ථානයේ කටින පින්කමේ දායකත්වයේ දක්වන්නේ සුනි ට්‍රේඩර්ස් ආයතනයේ පින්වත් හැම කෙනෙක්මත් එවැගේම අද මේ ධර්මශ්‍රවණය කරන්නට පැමිණිච්ච සදහවත් සත්පුරුෂ කාරුණික පින්නතුනි තමන්ගේ විහාරස්ථානයේ කටින මහා පින්කමට සමගාමීවයි මේ ධර්මදේශනා මාලාව සංවිධානය වෙන්නේ මේ ඇත්තු බණ කියන හාමුදුරුවන් වහන්සේ නමකගගේ ධර්මය දන්න ස්වාමීන් වහන්සේ නමකගේ අනුශාසකත්වය මතයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නිසා අමුතුවෙන් ධර්ම අවවාදයන් සැපිය යුතුයි කියලා මං කල්පනා කරන්නේ නැහැ. මං පින්නතුනි මාතෘකා කරපු ගාථාව කුද්දක නිකායේ ධම්මපදයේ මග්ග වග්ගයට අයිති එක ගාථාවක්. යස්සින්ද්‍රයානි සමතං ගතානි අස්සා යථා සාර තිනා සුදන්තා පහීන මානස්ස අනාස වස්ස දේවාපි තස්ස පිහයන්ති තාදින අස්සයෝ දමනය කරන්න දක්ෂ අස්වාරෝහකයෝ අස්වය කරත්ත බැඳලා තමන්ට අවශ්‍ය දිසාවට අස්ව කරත්ත අරගෙන යනෝ ඒ වගේ කෙලෙස් ප්‍රහීන කරපු මානය පහ කරපු ඇත්තෝ ආර්ය ස්වභාවයට ආර්ය මාර්ගයේ නිවැරදිව ගමන් කරනවා. එහෙම ගමන් කරන ඇත්තන්ට දෙවියෝ වන්දනා කරනවා කියලයි මේ ගාථාවේදී කියන්නේ. මේ ඇත්තෝ දන්නවා බණක් අහන හැම වෙලාවකදීම පින්නතුනේ පිනක් සිද්ධ වෙනවා. දැන් මේ ඇත්ත මේ බණ ඇහුවාම පින් සිද්ධ වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී බණ අහන්නේ හුදු පිනක් විතරක් සිද්ධ කරන්න ඕන කියලා කල්පනා කරලා නෙවෙයි. බණක් අහලා පිනක් සිද්ධ කරගන්න ගමන් ඔබ මේ ජීවිතේ යමක් ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගන්න ඕනකම තියෙන්නේ
අපි ළඟ තරුණකම් වැඩිහිටිකම් ධනය බලය රූපය මෙවැනි තත්ත්වයන් තිබ්බට මේ ලෝකේ අපි කවුරුවත් අංග සම්පූර්ණ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ අපිට දහමෙදි දේශනා කළේ දුර්ලභෝ අංග සම්පන්නෝ. මේ ලෝකේ අංග සම්පූර්ණත්ව දුර්ලභයි. මේ බණ අහද්දි ඔබ නොදන්න දේවල් දැනගන්න, දන්න දේවල් වර්ධනය කරගන්න, එවගේම සැක සංඛා තිබුණොතින් ඒව දුරු කරගන්නවා. ධර්මයේ අපේක්ෂාව මේක. ඒ අරමුණ ඇතිව මේ හැමෝම බණ අහනව ඇති කියලයි මං කල්පනා කරන්නේ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ මේ මග්ගවග්ගී මේ ගාථාව දේශනා කළේ මේ වගේම දම්සභා මණ්ඩපයකදී. බුදුහාමුදුරුවෝ බණ කියන තැන්වලට බණ අහන්නාවේ උපාසක උපාසිකා ඇත්තෝ විතරක් නෙවෙයි, භික්ෂූන් බණ අහන්නාවා, ගිහි ඇත්තෝ බණ අහන්නාවා, දෙවියෝ බණ අහන්නාවා, බ්‍රහ්මයෝ බණ අහන්නාවා, මේ හැම කෙනෙක්ම බණ අහන්නාවා. දැන් පින්නතුනි අපේ ගෙදර බණ ගියක් තිබුණත්, අපේ ගෙදර ධර්මදේශනාවක් වුණත් දෙවියෝ ඒ තැන්වලට බණ අහන්න එනවා. හැබැයි මෙහෙමයි, හාමුදුරුවෝ සාලේ බණ කියනකොට එළියේ මිදුලේ කැරම් ක්‍රීඩා, දාම් ක්‍රීඩා, කාට් කූට්ටං සෙල්ලා මේව තියෙන්න බෑ. හාමුදුරුවෝ සාලේ බණ කියනකොට කුස්සියේ කෑම කාමරේ හට්ටි මුට්ටි වලම්පිඟන් එහෙම වදින්න බෑ. හාමුදුරුවෝ සාලේ බණ කියද්දි ගෙදරට එන ඇත්තෝ ගේන සීනි තේකොළ පිටි ටික ගන්න ගෙදර ගෘහමූලිකතුමා ගේ මැදින් සාලේ මැදින් එහෙම යන්න බෑ. අද බණ, හෙට දානේ, මඩුපුටු සකසන අය ඉන්නවය, උදව් කරන අය ඉන්නවය, කෑම දානේ පිළියල කරන අය ඉන්නවය, ඒ අයට මහන්සි ඇතිය, අපි මත් පැන් පානය කළේ නැති වුණත් ඒ අයටවත් ටිකකින් සංග්‍රහ කරන්න ඕන, ඇඟේ පතේ අමාරුව තියෙන නිසා කියලා දෙන්න බෑ. එවැනි දේවල් සිද්ධ නොවෙනව නම්, ධර්ම ගෞරවය සහිතයි නම් එවැනි තැන්වලට පින්නතුනි දෙවියෝ බණ අහන්න එනවා. අපේ ගෙදරත් මේ තියෙන ධාර්මික පසුබිම තුල බණක් කිව්වොත් දෙවියෝ එනවා. දෙවියෝ විතරක් නෙමෙයි, දෙවියන්ගේ නායකය සක්‍රය බණ අහන්න එනවා ඇවිත් තියෙනවා. ඒකම අපේ ශාසනයේ මෙත් අහලා ඇති. ඉතාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හිටියා මහා කත්‍යායන කියලා. උන්වහන්සේ බුදුහාමුදුරුව කොතැනක බණ කිව්වත් අනිවාර්යයෙන්ම බණ අහන්න එනවා. උන්වහන්සේ හරිම නිහතමානී හාමුදුරුව කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ හරිම ලස්සන හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේ කොච්චර ලස්සනද කියලා කිව්වොත්, එක දවසක කත්‍යායන හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනු. පිණ්ඩපාතේ වඩිද්දී සෝරෙය බමුණ තමන්ගේ මිත්‍ර බමුණෙක් එක්ක නාන්න යනු. සෝරිය දකින්නව කත්‍යායන හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනු. සෝරිය හිතනවා මගේ බිරිඳගේ හැමේ පාට හාමුදුරුවන්ගේ හැමේ පාට උනාන. සෝරිය හිතනවා මගේ බිරිඳ හාමුදුරුව වගේ උනාන. සෝරිය ආයේ හිතනවා හාමුදුරුව මගේ බිරිඳ උනාන. ඒක කොච්චරනම් වටිනවද? බණ පොතේ කියනවා සෝරෙයගේ ඒ එවැනි සිතුවිල්ලක් නිසා සෝරෙයගේ පිරිමි ආත්ම භාවය අතුරු දහන් වෙලා කාන්තාවක් බවට සෝරෙය පත් වුණා කියලා. හිත කැත නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය තියෙන්නේ හිත තුල මිස වස්තුව තුල නෙවෙයි. කැත හිත, හිතයි කැත වස්තුව නෙමෙයි. කත්‍යායන හාමුදුරුව දැකපු අන්‍ය
උපාසක මහත්තුරුන්ට නොතිබිච්ච සිතුවෙල්ලක් සෝරියට තිබ්බා. එනිසා සෝරියට ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් ලැබුණා. එක දවසක් සක්‍රයා බණහන්න කියලා ධර්මාසනාරූඪ වෙච්ච බුදුහාමුදුරුව වැඩ හිටපු ධර්ම සභා මණ්ඩපයකට වැඩම ඇවිල්ලා බුදුහාමුදුරන්ට පසඟ පිහිටවල වැන්දා. දෙදෙන හිසයි දෙවල මිටයි බිම වදින්න වැන්දා. අමාරු කමක් නැත්තම් නැවෙන්න අපහසු නැත්තම් නියම වන්දනීය තමයි මේ පසඟ පිහිටවල වඳිනවා කියන එක. එහෙම බුදුහාමුදුරුවන්ට පසඟ පිහිටවල වැඳලා අන්‍ය ස්වාමීන් වහන්සේලාට ඉන්න තැනම ඉඳගෙන හිටගෙන වැඳා. වැඳලා සක්‍රයා තමන්ට නියමිත ආසනයේ ගිහිලා වාඩි වෙලා කල්පනා කළා. වෙනදනම් බුදුහාමුදුරුව බණ කියනකොට දම්සභා මණ්ඩපයට කත්‍යායන හාමුදුරුව නොවරදවාම වඩිනු. අද මගේ ආර්යයන් වහන්සේ කත්‍යායන හාමුදුරුව තාම වැඩම කළේ නෑනේ. එහෙම හිතලා බණහන්න සූදානම් වෙනකොටම අවන්ති ජනපදයේ වැඩ හිටපු කත්‍යායන හාමුදුරුව දම්සභා මණ්ඩපයට වැඩම කරලා වැඩ හිටියා. සක්‍රියට සතුටුයි. අපිටත් එහෙමනේ. අපි බලාපොරොත්තු වෙච්ච කෙනෙක්, අපි අරමුණු කරගත්ත කෙනෙක්, අපි හිතපු කෙනෙක් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවක අපිව හොයාගෙන ආවොත්, බලාපොරොත්තු වෙච්ච අවස්ථාවක අපිට මුණ ගැහුනොත් අපිට දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ. සක්‍රයටත් එහෙමයි. සක්‍රයා කත්‍යායන හාමුදුරුව ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ පාද අල්ලලා පාද පිරිමැදලා අතගාලා වැන්දා. ඔතන ඉන්නවා පෘථග්ජන හාමුදුරුවෝ. ඒ අය කතා කරනවා සක්‍රියත් මහ පුදුම කෙනෙක්. එයත් දැන් වදින්නේ මූණ බලලා. බුදුහාමුදුරන්ට පසඟ පිහිටවල වැන්දා. අපිට නිකං වැන්දා. බලන්නකො කත්‍යායන හාමුදුරු ආවහම් පාද අල්ලල වැන්දා. සක්‍රියත් දැන් අමුතු වෙලා කියලා. බුදුහාමුදුරුව මේ භික්ෂූන්ගේ කතිකාවත අහලා භික්ෂූන්ට දේශනා කරනවා, මහණෙනි, කත්‍යායන හාමුදුරුවන්ට සක්‍රිය වන්දනා කළේ මූණ බලල නෙමෙයි. මගේ ආර්යයන් වහන්සේ වැඳුම් ලබන්න සුදුසුයි. මගේ ආර්යයන් වහන්සේ ගෞරව ලබන්න සුදුසුයි. ඒ සුදුසුකමටයි උන්වහන්සේට වැඳුම් ලැබුවේ නැතුව මූණ බලල වැඳ වැඳිල්ලක් නෙමෙයි. පින්නතුනි, අපි ගෞරව ලබන්න නම් ගෞරව ලැබෙන විදියට ජීවත් වෙන්න ඕන. ගෞරව ලැබෙන විදියට අඳින්න පළඳින්න ඕන. ගෞරව ලැබෙන විදියට කතා බහ කරන්න ඕන. ගෞරව ලැබෙන විදියට ජීවන වෘතීන් තෝරගන්න ඕන. ඒ ගෞරව ලැබෙන විදියට ජීවිතය හදාගන්නේ නැතුව ගෞරව අපේක්ෂා කරන එක තේරුමක් නෑ, නිෂ්ඵලයි, අර්ථ විරහිතයි. පින්නතුනි, අපේ සමාජවලත් සමහර කෙනෙකුට මේ ගැටලුව තියෙනවා. ගෞරව ලැබෙන ජීවිත ගත කරන්නේ නෑ. ගෞරව ලැබෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නෑ. හැබැයි ගෞරව අපේක්ෂා කරනවා. අපේ රටවල්වල, ලෝකේ බොහෝ රටවල්වල වර්තමානයේ තියෙන තත්ත්වයක් තමයි මුදල්වලට, ධනයට, බලයට විවිධ ගෞරව නම්බුනාම සම්මාන ගන්න පුළුවන්. දැන් අපේ රටවල්වලත් තියෙනවානේ දේශබන්දු, දේශශක්ති, ලංකා පුත්‍ර, සාසන අභිමානි, සාසන මාමක, දේශහිතයිසි, ඔහොමම කියලා දැන් තනතුරු තියෙනවානේ. දැන් මේ ඇත්තෝ හිතනවද දේශබන්දු කියන හැමෝම රටට ඥාති කියලා? නැහැ. දේශශක්ති කියන හැමෝම රටට ශක්තියක්ද? නැහැ. දේශමාමක කියන හැමෝම රටට ආදරේද? නැහැ. වැඩි ඈත කියන්න ඕනේ. අපි කියන්නේ සාසනමාමක කියන්නේ. සාසනමාමකයි කියන හැමෝම සසුනට ආදරේද? නැහැ. ආදරේ ඇත්තෝ ඉන්නවා. හැබැයි හැමෝම එහෙම නැහැ.
දැන් වැඩි ඈතක අපිට කතා කළ යුතු නෑ. දැන් අපේ සමහර සම්මාන තියෙනවා ශාසන මාමක. ශාසන මාමකයි කියන්නේ සසුනට හිතවත්. හිතවත් නම් මොකද්ද කරන්න ඕන? පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ට උදේ දානේ ලැබුණද කියලා හොයන්න ඕන. ඒකනේ ශාසන මාමකයි කියන්නේ. දවල්ට දානේ ලැබුණද හාමුදුරුවනේ වස් කාලේ විශේෂයෙන්ම ලැබුණද කියලා හොයන්න ඕන. හැබැයි සමහර ඇත්ත හොයන්නේ. හොය නැත්තෝ ඇති. හැබැයි සමහර ඇත්ත හොයන්නේ. උදේට වැළඳුවද කියලා හොයන්නේ නැත්තේ නෑ කිව්වොත් දෙන්න වෙනවා. දවල්ට වැළඳුවද කියලා හොයන්නේ නැත්තේ නෑ කිව්වොත් දෙන්න. හැබැයි රැට කෑවද බලනවා. ඇයි දෙන්න ඕනේ නැනේ. ඒක සාසන මාමක නෙමෙයි. උපසම්පදා හාමුදුරුවන් වහන්සේ නමක් ශික්ෂාපද 227ක් රකින්න. වස් කාලේ නම් 228යි වස් ශික්ෂාපදයත් එක්ක. ඔබ නිකමට හිතන්න ශික්ෂාපද 7ක් කැඩුණොත් 220ක් තියෙනවා. 27ක් කැඩුණොත් 200ක් තියෙනවා. 200ක් කැඩුණොත් 27ක් තියෙනවා. 220ක් කැඩුණොත් 7ක් තියෙනවා. හැබැයි සමහර විට හාමුදුරුවන්ගේ සීලය ගැන ප්‍රශ්න කරන සමහර මිනිස්සුන්ට පන්සිල්වත් නැහැ. පන්සිල්වත් රකින්නේ නැතුව 227ක් සීලය ගැන ප්‍රශ්න කරනවා. එහෙම කළාට කමක් නැහැ. හැබැයි තමන් අඩුම තරමේ යටත් පිරිසේ පන්සිල් ටිකවත් රකින්න ඕන. ගෞරව ලැබෙන්න නම් ඔබ ගෞරව ලැබෙන විදියට ජීවත් වෙන්න ඕන. කත්‍යායන හාමුදුරුවන්ට ගෞරව ලැබුණේ උන් වහන්සේ ගෞරවාන්විත ජීවිත ගත කළා. පින්නතුනි දෙවියෝ අපිට වන්දනා කරනු. දෙවියන්ගේ නායකයා අපිට වඳිනෝ. හැබැයි දෙවියෝ අපෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. මෙන්න මේක ඔබ වරදවා තේරුම් ගන්න. දෙවියන්ට අපිට දෙවියෝ අපිට වන්දනා කරද්දී ඒ ඇත්තෝ අපිට වඳින්නේ අපෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒ තමයි දෙවියෝ අපේක්ෂා කරන්නේ අපෙන් පින්. අපි පින් දෙන්න නම් අපි ළඟ පින් තියෙන්න ඕන. පින් තියෙන්න නම් පින් වැඩෙන දේවල් කරන්න ඕන. පින් වැඩෙන්න නම් අපේ ජීවිතයේ හොඳ දේවල්ම කරන්න ඕන. දෙවියෝ අපෙන් පින් ඉල්ලනකොට අපි ගිහිල්ලා කියනවා පින් නැහැ මෙන්න පූජාවට්ටයක් තියෙනවා කියලා පූජ කරනවා. දෙවියෝ අපෙන් පින් බලාපොරොත්තු වෙනකොට අපි කියන මෙන්න නෑ පිත්තල කුකුල පහනක් තියෙන අඩි පහමාරක් විතර උසයි කියලා ගිහිල්ලා දෙනවා. දෙවියෝ පින් ඉල්ලනකොට අපි කියන පින් නැහැ මෙන්න සාම්බ්‍රාණි ටිකක් තියෙන දුන් කබලට දාලා අල්ලන්නද කියලා දුන් ටිකක් අල්ලන. දැන් පින්නතුනි බලන්න දෙවියෝ අපෙන් ඉල්ලන්නේ පින්. අපි දෙවියන්ට දෙන්නේ පළතුරු, පිත්තල කුකුල පහ, සාම්බ්‍රාණි කුඩු, තමන්ගේ උසට රූප, මේව තමයි දෙන්නේ. මේ ලෝකේ ඔබ දන්නවා ඉල්ලුමට තමයි සැපයුම ලැබෙන්න ඕන. දෙවියන්ගේ ඉල්ලුම එකක්, සැපයුම තවත් එකක්, ප්‍රතිලාභ නැහැ. හිතලා බලන්න. ඉල්ලන්නේ යමක්ද සපයන්න ඕනේ දේ, එතකොටයි ප්‍රතිලාභ තියෙන්නේ. ඉල්ලුම එකක්, සැපයුම තවත් එකක්, ප්‍රතිලාභ නැහැ. ඒක ආධ්‍යාත්මිකවත් පොදුයි. ඔබ මෙන්න මෙහෙමයි. දැන් වස් කාලේ අවසානයේ කටින වස්ත්‍රයක් දරපු හාමුදුරුවන්ට ලැබෙනවා ලාභය. ඒක තමයි ඝන භෝජන ශික්ෂාව ඛණ්ඩණය කරන්න පුළුවන් ඉදිරි ඍතුව දක්වා. දායකයත්ව ඇවිල්ලා අගෞරවයෙන් යුක්තව කරන ආරාධනාව පිළිගන්න පුළුවන්. මේ ව්‍යංජනය සකසල ගේන්න කියලා දායකයන්ට කියන්න පුළුවන්. වස් ශික්ෂාව සමාදන් වෙලා කටින වස්ත්‍රයක් ලැබුව භික්ෂුවට. දැන් උපාසක අම්මා හෙට උදේ දානෙට අද රාත්‍රී භාජන ටික අරගෙන යන්න පන්සලට එනවා. මං උපාසක අම්මට කියනවා, උපාසක අම්මේ වස්තු මාසෙ පුරාවටම ඇඹරැල්ල වැළඳුවා, ඇඹරැල්ල ගේන්න එපා. සෝයත් වැළඳුවා, සෝයත් එපා. වම්බොටු මෝජු මැලේ අච්චාරු නම් උපාසකම්මේ හැමදාම ලැබෙනවා, මේවා නැතුව මට දානේ අරන් එන්න. දැන් මං එළවලු හතරක් කියලා උපාසකම්මට කියනවා මේවා ගේන්න එපා කියලා. උපාසකම්මත් හොඳයි හාමුදුරනේ, එනං ඉතින් වස්තුම් මාසෙම අඹරැල්ල වැළඳුණ නිසා ගේන්නේ නැහැ, සෝයත් ගේන්නේ නැහැ,
ඔබ වහන්සේ ඉක්මට අපවත් කරන්න බැරි නිසා මම්බොටු මෝජු මැලියච්චාරු නම් දෙන්නෙම නෑ කියලා භාජන ටිකක් තරම් යනවා. ගිහිල්ලා උදේ පාන්දර උපාසකම්ම දාන ගියන. මම අර එපා කියපු එලෝලු හතරම රසට උයල දාන ගියන. දැන් මේ අතෝ හිතන්න මට උපාසකම්ම පිළිබඳව තරහක්වත් අමනාපයක්වත් හිත රිදීමක්වත් නෑ. හැබැයි මට මහලොකු ප්‍රසාදෙකුත් නෑ. ඇයි මේ? මං එපා කියපු හතරක් තමයි රසට උයල ගියේ. ඒ වගේ තමයි. මේ ඇත්තෝ පිත්තල පහනක් දේවාලයකට පූජ කළාට ගැටලුවක් නෑ. කවුරයෝකට තෙල් ටිකක් දාලා පත්තු කර. එහෙම නැත්නම් ඉතින් කපු මහත්තයත් ඉන්නවනේ එතන. මේ ඇත්තෝ පළතුරු වට්ටියක් ගිහලා දෙවියන්ට පූජ කළාට ගැටලුවක් නෑ. ඔබේ සන්තෝෂයනේ. ඔබ දුන් ටිකක් ඇල්ලුවට කමන්නේ හුස්ම ගන්න පුළුවන් සීමාවක. හැබැයි දෙවියන්ගේ අපේක්ෂාව ඒක නෙමෙයි. දෙවියෝ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන පිං. ඒ පින ලබල දෙන්න නම් ඔබ තුල එවැනි පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. එවැනි පුණ්‍ය ශක්තියක් අත්පත් කරගන්න නම් ඔබ හොඳ දේවල් කරලා තියෙන්න. දෙවියන් විතරක් නෙමෙයි දෙවියන්ගේ නායකයත් පින්නතුනි අපිට වඳිනවා. සමහර වෙලාවට ඇතැම් ඇත්තෝ හිතනවා සක්‍රයා කියලා කියන්නේ අමුතු තාලේ අමුතු කෙනෙක් වෙන්නේ නැති, අපිට ලං වෙන්නවත් බැරි කෙනෙක් වෙන්නේ නැති, ගොඩාක් ඈතක තත්වයක් වෙන්නේ නැති කියලා කල්පනා නෑ පින්නතුනි. සක්‍රයා කියලා කියන්නේ අපි වගේම වැඩ කටයුතු කරපු කෙනෙක්. මග මානවක තමයි සක්‍රයා වෙන්නේ. මොනවද මග කළේ? 84,000 පහන් පූජා නෑ, තෙසැත්තෑ ඥාන පූජා නෑ, 8 බුද්ධ පූජා නෑ, 10 අරලිය මල් පිච්ච මල් පූජා නෑ. එවගේම ස්තූපවලට කප්ලුක් පූජා නෑ, 8 වලින් චෛත්‍ය වහලා නෑ, ගුවනින් මල් ලිහලා නෑ. එතුමා යමක් කළා. ඒ තමයි පරත්තම් පටිපජ්ජත. අපි හිතන්නේ අපේ බෞද්ධකම කියන්නේ අපි ගිහිල්ලා රුවන්වැලිසෑයට මල් ලිහින්න ඕන, රුවන්වැලිසෑයට 8 දෙන්න ඕන, ජයශ්‍රී මහබෝධිය ළඟට ගිහිල්ලා ඉන්න තේවාභාර මහත්තයට කීයක් හරි දීලා බෝධි අල්ලන්න ඕන, දේවාලේ මුලටම යන්න ඕන, පූජ වාටියේ ලොකු පඳුරක් තියන්න ඕන. ඉතින් මුදලට ගියපු ලෝකෙක අර නන්දා මාලිනී මහත්මියත් සින්දුවක කියන්නේ. එතකොට අපිට පසුතැවීමක් වෙනවා. අනේ මෙච්චර බෞද්ධකම තියෙන අපිට ඒව බෑනේ. බලන්නකෝ අර හරක් මුදලාලිත් ගිහිල්ලා වඳිනවා. අර බලන්නකෝ වයිනිස්ටෝස්සේ අධිපතිතුමත් ගිහිල්ලා වඳිනවා. අපිට බෑනේ. නෑ මේකක් නෑ. සක්‍රිය වෙන්න එච්ච ලොකු දේවල් කරන්න ඕනේ. එතුමා මොනවද කළේ? ඒ දඬු පාලං හැදුවා, ලිම් පොකුණු හැදුවා, ඇල මාර්ග පිරිසිදු කළා, සෙවන සැපෙව්වා, ගස්කොලන් හිටෙව්වා, මල් වැව්වා. ඒ දඬු පාලං හදලා පාරවල් පිළිසකර කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හැදුවා. අපි හොඳට ඇඳලා පැළඳලා ගෙදර තියෙන කුණු ටික වාහනෙන් යන ගමන් වීදුරපාත් කරලා කොහට හරි විසික් කරලා ළඟම තියෙන බෝධියට පැංකලයකින් නාවලා වැඩට යනවා. නිවන් පතන බෑ. අපි බෞද්ධයෝ කියලා කියන්නේ අපිට දිව්‍ය ලෝකේ යන්න ඕනකම තියෙනවා නම් ඔබ මේ ජීවිතයේ සිද්ධ කරන හැම ක්‍රියාවක්ම තව පිරිසකට යහපතක් වෙන දෙයක්ම වෙන්න ඕන. එහෙම නැතුව ලෝකමානයට කරන දේවල් මත දිව්‍ය ලෝක සක්‍ර සම්පත් ලැබෙන්නේ නැහැ. හොඳම උදාහරණය මග මානවක. බුදුහාමුදුරුවන්ගේ මහාලිය කියන ලිච්ඡවි රජතුමා වරෙක අහනවා බුදුහාමුදුරනේ සක්ක සක්ක කියලා කිව්වට සක්‍රයා දැකපු කෙනෙක් නැහනේ. සක්ක සක්ක කියලා කිව්වට සක්‍රයා හඳුනගත්ත කෙනෙක් නැහනේ. සක්ක සක්ක කියලා කිව්වට සක්‍රයා දැක්ක කෙනෙක් නැහනේ. බුදුහාමුදුරන සක්‍රයා වෙන්නේ කොහොමද? සක්‍රයා උනේ කොහොමද? සක්‍ර සම්පත්‍ය ලබන්න මොනවද කරන්න ඕන කියලා මම දන්නවා. සක්ක කියන්නේ හොඳට මතක තියාගන්න, සක්ක කියන්නේ සකසලා පින්කම් කළා. අපි පින්කම් කරනක පන්සලකුණත් ගෙදරකුණත් සකසලා කරන්න ඕන. සකසලා පින්කම් කරද්දී කර නැත්තන්ට මෙලවත් ලාභ ලැබෙන්න ඕන. ලාභ කියන්නේ ආර්ථිකමය නෙමෙයි. එවගේම සසරත් ලාභ ලැබෙන්න ඕන. මෙලව ලාභ ලැබිලා සසර අපාගත වෙනවා නම් එවැනි පින්කම් සක්ක නෙමෙයි.
මතුපිටින් පෙන්නලා යටින් යමක් කරනවා නම් ඒවා සක්ක නෙමෙයි. පෙනුමත් මතුපිටත් යටි අරමුණත් සමාන වෙන්න ඕන. නැත්තම් කෙනෙක් දිව්‍ය ලෝකෙයි තව කෙනෙක් ඒ පින්කම නිසාම අපාගත වෙයි, එක වැඩක් නෑ. ඒක සක්ක නෙමෙයි. ආවට ගියාට ඕවනට එපාවට කරන්නම් වාලේ නොකර බැරි නිසා අනියෝක කියලා යයිනේ, අනියෝක කරලා දායිනේ, අපේ පින්කමට වඩීනේ, පාංශුකුවලටත් එයිනේ, මේකට මේ ආධාරය කරමු, දැන් ඒ කරුමෙත් ඉවරයි, ඒ කරදරෙත් ඉවරයි කියලා නොකර බැරි නිසා යමෙක් යමක් කළෝතින් ඒක සක්ක නෙමෙයි. අපේ ගම්වල එහෙම පින්කම්වලට කියන්නේ එපා වාහෙට හොදි බෙදනවා වගේ. සිංහල භාෂාවේ වාහේ කියන්නේ බිරිඳගේ සැමියා. සැමියාත් එක්ක බිරිඳ යම් දවසක අමනාප වුණාම කැති පොරව මන්න උස්සගෙන ඇවිල්ලා තව කවුරුර එකතු වෙලා ගහලා බැනලා ඇනලා කොටලා ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒක පෙන්වේ බත් පිගානේ. වෙනද බතුයි හොදී බෙදෙන බිරිඳ තරහ ගිය දවසට හොදී බතුයි බෙදෙනු. එදාට බත්තට පාවෙනවා, පිඟාන අක්‍රමවත්, පිළිවෙලක් නෑ. සැමියා තේරුම් ගන්නවලු මගේ බිරිඳට අද ටිකක් තරහ ගිහිල්ලා අමනාපයක් ඇති. එපා වාහෙට හොදි බෙදුවා වගේ. නොකර බැරි නිසා කළා, පෙන්නන්න බැරි නිසා වක්‍රව පෙන්නුවා. එතකොට නොකියන දේ සැමියා බුද්ධියෙන් තේරුම් ගත්ත, බුද්ධියක් තියෙන මිනිහෙක් නා. එතකොට එවැනි අඩුපාඩුකම් නොවෙන්න එතුමා වග බලා ගත්තා. ඔක තමයි අතීත පවුල. එපා වාහෙට හොදි බෙදෙනවා. දැන් බෑත්තෑවේ හාමුදුරුවොත් එක්ක රාවුල හාමුදුරුවන්ට පුංචි ගුරුගෝල ගැටලුවක් තිබ්බා. බෑත්තෑවේ හාමුදුරුවන්ගේ දානේ පිඟානට රාවුල හාමුදුරුවෝ පලා ගෙනල්ල බෙදුවා. කොළ පලා බෙදුවා එක පලකට නෙමෙයි, හත් පලකට. වැත්තෑවේ හාමුදුරුව බැලුවා පල 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 කියලා මේ තියෙන්නේ. යන්න නොකියා යන්න කිව්වා. පලා හත් පලකට බෙදලා අපි නම් හිතනවා සමහරට වැඩි ආදරයට වෙන්නේ නැති කියලා. නෑ, මේ යන්න නොකියා යන්න කිව්වා. එවැනි ව්‍යංගයෙන් සිද්ධ වෙන නරක අදහසින් කටයුතු කරන ඍජුව ප්‍රකාශ කරන්න බැරුව කරන්නන් වාලේ යමක් කළොතින් ඒවා සක්ක නෙවෙයි. හොඳට මතක තියන්න, ඒවා සක්ක නෙවෙයි. සක්කසලා පින්කම් කර මල්වට්ටියක් හැදුවත් එක ලස්සනට හදන්න ඕන. කොඩියක් දැම්මත් එක පිළිවෙලට දාන්න ඕන. බණ ආසනය හැදුවත් එක ලස්සනට හදන්න. පින්කමේ හැම දෙයක් මෙහෙමයි. ඒක අපේ හිත මේ බාහිර දේවල් නෙවෙයි නිසා. අපි දැන් මිදුලතු ගානකොට මිදුල ලස්සනට අතු ගෑනකොට අපේ හිත බොහොම පිළිවලයි ක්‍රමත්. ඒ මේන් ඇල පොළොව හාරල දූවිලි අවසල වැලි ගොඩවල් තැන් තැන්වල අන්තිමට ඉඳල ගෙවිල තියෙන පැත්තට පිළිවලක් නෑ. අතුගාන්න එකේ තරහෙන් නම් අතු ගෑවේ, කරන්නම් වාලෙ නම් කළ ඒක පේනවා ලස්. ඒ නිසානේ ජයශ්‍රී මහබෝධියේ අමදිද්දි මෙයත්ව දැකලා ඇති. ලස්සන රටාවල්ට අමදින්නේ පිළිවලයි. ඒ හිත ලස්සනයි. එහෙම නේ කියන්නේ. දැන් මේ පින්කමක් වුණත් ඒ කරන පිළිවෙල මත අපි තීරණය කරන්නේ පුද්ගලයාගේ හිතේ ලස්සන, හිතේ පැහැදි සක්ක සක්‍රාත්මයට පත් වෙන්නේ. මේ සක්‍රයා අපිට පින්නතුනි වඳිනෝ. කොහොමද දැන් අර අපි පුංචි කාලේ ඉගෙනගෙන තිබ්බේ, හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි. හොඳට හිටියහම දෙවියෝ වඳිනෝ. මේ ලෝකේ මිනිස්සු දහ දෙනෙක් යම් මිනිසෙකුට හොඳයි කියලා සම්මත කරලා අනුමතයක් දුන්නොත් දෙවියොත් එක වතාවක් හොඳයි කියනවා කියලයි අපි අතීතී ඉගෙනගෙන තිබුණේ. මේ දෙවියන්ගේ නායකයා අපිට වඳිනවා. වඳින තැන් කිහිපයක් තියෙනවා. මම මේ අතට උදාහරණ කිහිපයක් වෙලාවත් එක පැහැදිලි කරන්න. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ තියෙනවා පින්නතුනි සක්ක නමස්සන සූත්‍ර තුනක්. පළවෙනි සක්ක නමස්සන, දෙවෙනි සක්ක නමස්සන, තුන්වෙනි සක්ක නමස්සන කියලා සක්ක නමස්සන සූත්‍ර තුනක්.
සක්ක කියන්නේ සක්‍රයා, නමස්සන කියන්නේ වඳිනවා කියන එක. ඔන්න සක්‍රය අපිට වඳිනවා. වඳිනවා කියලා කිව්වට හැමෝටම වඳින්නේ නැහැ. වැඳුම් ලබන්න අපි ළඟ සුදුසුකම් තියෙන විභාග ප්‍රශ්න පත්‍රයක් ගත්තාම ප්‍රශ්නෙට යටින් තියෙනවා පළවෙනි කොටසට ලකුණු 2යි, දෙවෙනි කොටසට ලකුණු 3යි, තුන්වෙනි කොටසට ලකුණු 5යි, සමස්ත ප්‍රශ්නෙට ලකුණු 10යි. කෙනෙක් පිළිතුරක් ලිව පමණින් ඒ ලකුණු 10ම දෙන්නේ නැහැ. දෙන්න නම් ලකුණු 10 ලබන්න තරම් කරුණු පිළිතුරේ තියෙන්න ඕන. අඩුම කරුණු 10ක්වත් තියෙන. ඒ වගේ තමයි. සක්‍රය වඳිනවා. හැබැයි අපේ සුදුසුකම්. ඔන්න පළවෙනි සක්‍රමස්සන සූත්‍රය. සක්‍ර දේවේන්ද්‍රයා මාතලී කියන රතාචාරවරයත් එක්ක ගමනක් යනකොට සක්‍රය දකිනවා. මේ මනුස්ස ලෝකෙට සක්‍රය වන්දනා කරනවා. එහෙම වන්දනා කළාම මාතලී අහනවා, ඔබතුමා දෙවියන්ගේ නායකයා, ඇයි මේ මනුස්ස ලෝකෙ පැත්තට හැරලා වඳින්නේ? ඒ වෙලාවේ සක්‍රය කියනවා, යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම්පෝ සෙන්ති තේ නමස්සාමි මාතලි. මාතලිය, මනුස්ස ලෝකේ යම් මිනිසෙක් මනුස්ස ගුණධර්ම ආරක්ෂා කරමින් ජීවත් වෙනවා නම් එවැනි මිනිස්සුන්ටයි මම මේ වඳින්නේ. මතක තියාගන්න, මෙතන වචනයක් තියෙනවා ගහට්ටා. ගහට්ටා කියන්නේ ගිහියා කියන එක. පැවිද්දෙක් වුණත් ගුණධර්ම නැත්තම් වන්දනයට සුදුසු නෑ. ගිහියෙක් වුණත් ගුණධර්ම සහිතයි නම් වන්දනයට සුදුසුයි. ගහට්ටා. ඔය වගේම අපේ ශාසනයේ තියෙන ඇතැම් වචන අපේ ගිහියෝ වැරදියට පාවිච්චි කරනත් වෙනවා. අර ගණයා කියලා කියන්නේ අහලා ඇති සමාජ ගණයා කියලා කියන. ඒ කියන්නේ හාමුදුරුවන්ට. සමහර ඇත්ත ස්වාමින් වහන්සේලාත් එක්ක අමනාපු නම් ගණයා කියනු. තවත් විශේෂණ පද දාලත් කියනවා. ඒ තේරුම දන්නේ නැතුව යුගයක් කිව්වොත් දෙනමක්, ගණයක් කිව්වොත් තුන් නමක්. ඒ ප්‍රමාණය තමයි අපි ගණ කියලා කියන්නේ. අපි ගණ භෝජන කියන්නේ එහෙමනේ, පෞද්ගලික දාන, එහෙම ආරාධනා හැටියට ගන්න පුළුවන් කියන එකනේ. ඒ වගේම ශාසනයේ වචනයක් තියෙනවා ගහට්ට කියලා. ගහට්ටය කියන්නේ ගිහියා කියන එක. අමුදරුවන් පෝෂණය කරමින් කාටවත් කරදරයක් නැතුව මේ ලෝකේ ඔබ ජීවත් වෙනවා නම් ඔබට සක්‍රයා දෙවියෝ වන්දනා කරනකොට තමයි පළවෙනි සක්ක නමස්සන සූත්‍රය. දෙවනි සක්ක නමස්සන සූත්‍රය සක්‍රය වන්දනා කළාම මාතලි අහනවා, ඇයි ඔබ වහන්සේ වන්දනා කළේ කියලා. එතෙන්දි සක්‍රය පැහැදිලි කරනවා, මේ ලෝකේ මිනිස්සෙක් අවිද්‍යාව දුරු කරලා, රාගය දුරු කරලා, ද්වේෂය දුරු කරලා කටයුතු කරනවා නම් එවැනි අයට වඳින්න. අවිද්‍යාව නැහැ, රාගය නැහැ, ද්වේෂය නැහැ, දෙවියෝ වඳිනු. අවිද්‍යාව කියන්නේ පින්නතරින් නොදන්නකම. විද්‍යාව කියන්නේ දන්නකම. අවිද්‍යාව කියන්නේ මේ පංචස්කන්ධය මමය මගේය කියලා ආත්ම හැටියට ගන්නෝ. විද්‍යාව කියන්නේ පංචස්කන්ධය මමය මගේය කියලා ගන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ සම්මුතික දේවල් පරමාර්ථ හැටියට අල්ලා ගන්නෝ. විද්‍යාව කියන්නේ සම්මුතික දේවල් සම්මුතිකයි, පරමාර්ථ දේවල් පරමාර්ථයි කියලා අල්ලා ගන්නෝ. අවිද්‍යාව තුල පින්නතුණින් මොකෝ අලාභයක් සිද්ධ වෙනෝ. දැන් මේ ඇත්තන්ට හිතෙන්න පුළුවන් මමය මගේ කියලා අල්ලා ගත්තාම ඒක කොහොමද අපරාධයක් වෙන්නේ? ඒක අපරාධයක්. මග, මම, මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ වස්තුව, මගේ වාහනේ, මගේ නිවස, මගේ දේපල කියලා මේ ඇත්තෝ යමක් අල්ලා ගත්තාම මගේ නොවන දේවල් එක්ක ලෙංගතුකම් නැහැ, මගේ නොවන දේවල් එක්ක මෛත්‍රියක් නැහැ, මගේ නොවන දේවල් එක්ක ආදරය අඩුයි. හිතලා බලන්න, මගේ දරුවාගේ දියුණුව වෙනුවෙන් සමහරට එවැනි වයසින දරුවෝ 100,000 ගානකට අලාභ කරන්න පුළුවන්. මගේ බිරිඳගේ දියුණුව වෙනුවෙන්, උසස් වීම වෙනුවෙන් එවැනි අයත්ව කීප දෙනෙකුට අලාභය ගෙනත් දෙන්න පුළුවන්.
මගේ වස්තු මගේ ඉඩමේ ඉනි වැට නිසා තව ජීවිත දෙක තුනක් ඇතැම් විට විනාශ වෙන්න පුළුවන්. මගේ වාහනේ මගේ බැංකු ගිණුමේ මුදල වැඩි කරගන්න ගිහිල්ලා සමාජ අපවාදයන් වලට ලක් වෙන්න පුළුවන්. යමක් ආත්ම හැටියට ගත්තාම ලැබෙන අලාභය ඒක. එහෙම ආත්ම හැටියට ගත්තාම මෙලවදි පිරිහෙනවා. දෙවියන්ගේ ආශිර්වාද නැ, සසර මහා අලාභයක්. ඇයි මේ අවිද්‍යාව? එවගේම අවිද්‍යාව තුළ සිද්ධ වෙන ඊළඟ කාරණය තමයි සම්මුතික දේවල් පරමාර්ථ හැටියට අල්ල ගන්නව. දැන් මම මේ වාඩි වෙච්ච එකට ආසනයට කියන්නේ පුටුව කියලා. හැබැයි පින්නතුනි ඔබ බලන්න මේ පුටුවේ කොතනකවත් නැහැ පුටුව කියලා ලියලා ගහලා නැහැ. ඇයි අපි මේකට පුටුව කියන්නේ? මේක සම්මුතිය. අපි පුංචි කාලේ, අපි බහතෝරන කාලේ අපේ අම්මා අපේ තාත්තා අපිට කියලා දුන්නේ මේක පුටුව කියලා. අදත් අපි පුටුව පුටුව කියනවා. ඒකේ සම්මුතිය. බැරි වෙලාවත් අපි එංගලන්තේ ඉපදුනා නම් අපි මේකට පුටුව කියන්නේ නැහැ. අපි චීනේ ජපානේ ඉපදුනා නම් අපි මේකට අද දවසේ පුටුව කියලා කියන්නේ නැහැ. සම්මුතිය. මේක ආසනය, මේසය. මෙතෙන්දි මේක ධර්ම ආසනය වෙනවා. ගෙදර කෑම කාමරේ මේක කෑම මේසය වෙනවා. ලියන තැන මේක ලියන මේසය වෙනවා. ඒ සම්මුතිය. මේ වෙලාවේ මේ ඇත්තෝ ශ්‍රාවකයෝ තනතුරු අපි ගණන් ගන්නේ නැහැ. ඔබ හැමෝම මට නම් ශ්‍රාවකයෝ. ඔබේ තනතුරු ඒ දේවල් ධර්මාසනයෙන් පිට ඔබ හැම කෙනෙක් මට පොදුයි. ඒයි ඔබ මම සලකන්නේ මේ වෙලාවේ ඔබ ශ්‍රාවකයෝ. හැබැයි ඔබ පාරට බැත්සම සමහරෙක් වාහනෙන් යනවා. සමහරෙක් ත්‍රිවිලරයකින් යනවා. තවත් කෙනෙක් තමන් පාරේ බස් එක යනවා, පයින් යනවා. ඔබ පාරේ යනකොට ත්‍රිවිල දියදුරු මහත්තයෙක් වාහනේ නවත්තලා ඔබට කතා කරන්න එන්නේ. ආ ශ්‍රාවකයා නගින ශ්‍රාවිකා. ඇයි මට ශ්‍රාවකය වුණාට ඒ රියදුරු මහත්තයට ඔබ ශ්‍රාවකෙක් නෙමෙයි, ඔබ මගියෙක් විතරයි. බැරි වෙලා හරි රෝහල් ගත වුණොත් ඔබ රෝගියෙක්. බන්ධනාගාර ගත වුණොත් රැඳවියෙක්. හිතලා බලන්න. ලෙඩ වුණොත් ලෙඩෙක්, මිය ගියොත් මරණයක්. එච්චරයි. අපේ ගෙදර තාත්තා අපිට තාත්තා කඩේ ගියාම මුදලාලි මහත්තයා අහන්නේ නෑනේ, ආ තාත්තේ කොහොමද ගොඩක් කාලෙකින් ආවේ, තාත්තට මොනවද ඕන කියලා අහන්නේ. ඇයි? අපිට තාත්තුණාට මුදලාලි මහත්තයට යා පාරිභෝගිකී විතරයි. අපේ තාත්තා ගෙදර එනකොට අපේ අම්මා අපිට කියන්නේ නෑනේ, අන්න පුතේ පාරිභෝගික ගෙදර එනවා කියලා. ඒ එන්නේ කවුද? ඒ එන්නේ අපේ තාත්තා. සම්මුතිය. මීට අවුරුදු 3කට විතර ඉස්සර අපේ රටේ හිටපු කැලෑවේ හිටපු අලින්ට අපි කිය වල්ලලි කියලා. හොඳට මතක් කරා. අද දවසේ අපි එහෙම කියන්නේ. අපි අද කියන්නේ වනාලි කියලා. අලියගේ මොකවත් අඩුපාඩුකම් නැහැ. සම්මුතියේ පුංචි වෙනසක් වුණා. එහෙනම් පුංචි දවස්වල දියණියක් වෙච්ච කෙනෙක් කාලයකින් මෙනවියක් වුණාම, කව කාලෙකින් මහත්මියක් වුණාම, අම්ම කෙනෙක් මිත්තණියක් වුණාම එතනින් කාලානුරූප වෙනස් වෙලා තියෙනවා. පුංචි කාලේ පුතෙක් තරුණයෙක් වුණාම, තාත්ත කෙනෙක් සීය කෙනෙක් වුණාම ඒ සම්මුතිය කලින් කලට වෙනස් වෙලා තියෙනවා. එකම කෙනාට සීයක් කියනවා, තාත්ත කියනවා, මාම කියනවා, දායක මහත්තයා කියනවා, ආයතනේ නම් විශ්‍රාමික මේ නිලධාරියක් කියනවා එකම කෙනා. හිතලා බලන්න සම්මුතිය. එනිසා තමන්ගේ කම් අනුන්ගේ කම් කියන දේවල් හැමදාම තාවකාලිකයි. ඔබ හොඳට කල්පනා කරන්න. තමන්ගේ කම් අනුන්ගේ කම් කියන ඒවා තාවකාලිකයි. දැන් අවුරුදු 12ක් විතර මගේ කියපුවා 13 අවුරුද්දේ මගේ නෙමෙයි. ඕනතරම් එහෙම ඒවා තියෙනවා. අවුරුදු 5ක් 6ක් මගේ කියලා දෙන පහු ඊට පස්සේ තව 6 වෙනි අවුරුද්දේ තිබුණ ඡායාරූප ටිකක් නැහැ. එහෙම අවස්ථා තියෙනවා. සම්මුතිය. මගේ කියලා තියාගත්ත වාහනේ මම රැකගන්නවා, විකුණනහම මගේ නෙමෙයි. ඒතර තව එකක් මගේ වෙලා ඒක අනුන්ගේ වෙන. නැත්තම් මට මගේ නොවෙච්ච මට ඒක ලැබෙන්නේ නැහැ, තව කෙනෙකුට ඒක ලැබෙනවා. එහෙනම් මගේ කම් තමන්ගේ කම් අනුන්ගේ කම් තා. ඒතර අවිද්‍යාවට දෙවියෝ පවා කැමති නැහැ. කැමති නැත්තේ මිනිස්සු දූෂණය කරන. දෙවෙනි එක තමයි පින්නතුනේ රාගය. බුදුහාර දේශනා කරන එක මහා ගින්නක් කියලා. මන් දැක්ක පහුගිය දවස්වල පත්තරයක තියෙන එක දරුවෙකුට අසාමාන්‍ය ලෙස මහත් වෙලා ඒ දරුවා ගැන බලද්දි හේතුව හොයා ගන්නවා. රාත්‍රියට ඒ පුතාට
පුංචි දරුවෙක් අම්මා නිදි පෙතිපොවලා. ඒ දරුවා නිදි කරන්න තියෙන උමනාව නෙමෙයි, අම්මගේ පහත් ආශාවල් ඉටු කර ගන්න තියෙන අවශ්‍යතාවය. දෙවියෝ කැමති නැහැ. දෙවියෝ එහෙම අයට ආශිර්වාද කරන්නේ, ගිහිල්ලා වඳින්න පුළුවන්, ඔළුවේ අර තියෙන දේවල් ගාගෙන උලාගෙන එන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. දෙවියෝ කැමති නැහැ. තමන්ගේ අවශ්‍යතා සදාචාර සීමාවන් තුල සන්තර්පණය කිරීම පිළිබඳව බුදුදහම එහෙම විරුද්ධත්වයක් නැහැ. හැබැයි සදාචාර සීමාවන් උල්ලංඝනය කරලා සිද්ධ කරන යම් ක්‍රියාවක් නම් ඇහැ කන පිනවන එක බුදුදහම අනුමත නැහැ. රාගය බුදුදහම ප්‍රතික්ෂේප. ඊළඟ කාරණ තමයි ද්වේෂය. පින්නතුනි, ද්වේෂය මහා අපරාධයක්. අපි කිඹුලෙකුට ගොදුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ කිඹුල්ලෝ ඉන්න ජලාශයක. අපි කොටියෙකුට ගොදුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ කොටියෝ ඉන්න කැලේක. හැබැයි ද්වේෂයට ගොදුරු වෙන්න තැනක් නැහැ. පන්සලත්, පල්ලියත්, කෝවිලත්, නිවසත්, මහමගත් ඇතැම් ඇත්තන්ට ද්වේෂයට ගොදුරු වෙන්න තියෙන ස්ථාන. මේ ලෝකේ කවදාවත් අවි ආවුද මනුස්ස ඝාතන කළා නැහැ. දැන් මං ඇවිල්ලා මේ ඇත්ත බණ අහන්නේ නැහැ කියලා හිතලා වටාපත් මිටෙන් ගැව්වොත් ඔබ හාමුදුරුවන්ට යෝජනා කරනවා, හාමුදුරනේ බණට එනකොට හාමුදුරුවන්ට වටාපත් දෙන්න එපා. ඇයි? හාමුදුරුවන්ට වටාපත් දුන්නත් කමන්නේ, මිට කොට එකක් දෙන්න. එහෙම නැත්තම් මිට නැති එකක් දෙන්න. එතකොට අපිට ගහන එකක් නැහැනේ. මම මේ වටාපත් මිටෙන් ගැව්වට මේ ඇත්තන්ගේ හාමුදුරුව කවදාවත් මේ ඇත්තන්ට වටාපත් මිටෙන් ගහන්නේ. එතකොට ගැටලුව තියෙන වටාපතේ මිටේ නෙවෙයිනේ, මගේ හිතේ. එනිසා පොරව, උදැල්ල, පිහිය, කතුර, මේ කිසිම ආයුධයක් මනුස්ස ඝාතන කළේ නැහැ. කළා නම් කළේ ඒව දරපු ඇත්තන්ගේ හිතේ තිබ්බ ද්වේෂේ. හොඳට හිතන්න. මේක දෙවියෝ කැමති නෑ. දැන් කතරගම පෝලිමේ ඉඳලා පාර එක්කෙනෙක් තල්ලු කළා, තව එක්කෙනෙක් කළා, දෙවි මේ දේවාල වලට ගිහිල්ලා වන්දනා කළාට වැඩක් නෑ. මොකද දෙවියෝ අකමැති ගුණයන් හදාගෙන දෙවියන්ට ගිහිල්ලා පළතුරු දෙනවා. තේරුමක් නෑ. සක්‍රිය වඳින්නේ මේව නැති ඇත්තන්ට. තුන්වෙනි සක්‍ර නමස්සන සූත්‍රය, සක්‍රිය වැන්දහම මාතලේ ඇයි කියලා ඇහුවහම සක්‍රිය කියනවා සුරයෝ අසුරයොත් එක්ක යුද්ධ කරනවා. සුර අසුර යුද්ධෙ මේ ඇත්ත අහලා තියෙනවා. අනාදිමත් කාලයක ඉඳලා පවතිනු සුරයෝ අසුරයොත් එක්ක යුද්ධ කරනවා වගේම මේ ලෝකේ මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක ගැටුම් හදා ගන්නවා. හිතලා බලන්න, මේ ලෝකේ මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක ගැටුම් හදා ගන්න සමාජයක කවුරු හරි එහෙම ගැටුම් හදාගන්නේ නැත්තම්, ඒ කියන්නේ එකට එක කරන සමාජය අපි එකට එක කරන්නේ නැහැ කියන එක මේ කියන්නේ. බොරු කියන මිනිස්සු අතර අපි බොරු කියන්නේ නැහැ. කේලම් කියන මිනිස්සු අතර අපි කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන මිනිස්සු අතර අපි පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන මි කියන මිනිස්සු අතර අපි හිස් වචන නැහැ. එකට එක කරන සමාජයේ ඔබ එහෙම නැත්තම් ඒවට දෙයෝ කැමති. එනිසා කවුරු හරි රැව්වට රවන්න එපා. එරෙව්වට ඔරවන්න එපා. බලල පැත්තකට කෙල ගැහුවට එකට එක කරන්න එපා. කවුරු හරි කාට හරි මොනව හරි කියලා කිව්වට ආරංචි වුණාට හොයන්න එපා. වැඩක් නැහැ. එහෙම කරන මිනිස්සු අතර ඔබ නොකරනවා නම් ඔබට දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා. සක්‍රිය වඳින්නේ මේ ගුණයන් වලට. කත්‍යායන හාමුදුරුව ළඟ මේ ගුණයන් උපරිම තිබුණා. ඒකම කත්‍යායන හාමුදුරුව ළඟ තිබුණ පින්නතුනි ගුණයා පහීන මානස්ස. උන් වහන්සේ මානය පහ කළා. දැන් මම ධර්මාසනෙට එනකොට අර පුංචි පුතාලා දෙන්නේ මගේ කකුල් හේදුවා. ඒ දරුවන්ට අදහසකුත් නෑ, මේ ඇත්තන්ට අදහසකුත් නෑ. ආමුදුර මඩගොඩේ ජරාව පාගල එන්නේ නැති අපේ ධර්මශාලාව කැත කරයි අපිරිසිදු කරයි කියලා නෙමෙයි පාසය දෙව්වේ. මට මේ උසාසනයක් හදලා මටත් වඩා වයසින් වැඩි මහල් ඔබ සමහර ඇත්තෝ අමාරු කන්තියේදී අමාරුවෙන් බිම ඉන්න මන් දන්නවා. ඒ ඉන්නේ ඔබට එහෙම සුව පහසු ආසනවක ඉන්න බැරි කමක්, එහෙම ආර්ථිකයක් නැතය, ඒක
පුටුවේ පල්ල යනවයි කියලා හිතලා නෙමෙයි. ඒ ඔබ තුල තියෙන නිහතමානීකම, මේ ලෝකේ මානය අතිමානය බල්ලු බලල්ලු වඳුර වෙන්න හේතු වෙනවා. තෝ දෙයිය බමුණා තමන්ගේ නිවසේ බල්ලෙක් කියලා ඉපදුනේ. ඇයි මේ මානේ? අර එක උපදේශක කතාවක් එනවා, සුජාතාව කියලා එක කාන්තාවක් හිටියා. ඇයගේ රැකියාව තමයි කැලේට ගිහිල්ලා ඩෙබර කියන පළතුර කඩලා විකුණනු. ඇය ලස්සනයි. කර්මයේ තැන තියෙනවා සම්පත්තියක් උපදි කියලා. ඒ කියන්නේ උපතින් දුප්පත් උනත් කෙනෙක්ගේ රූප සම්පත්තිය නිසා ඔහුට හෝ ඇයට සමාජය දිනන්න පුළුවන්කම තියෙන එක උපදි. සමහර අයට එක විපත්තියක් වෙන වෙලාවල් තියෙනවා. බොහෝ වෙලාවට එක උපදි. සුජාතාව ලස්සනයි. රටේ රජතුමා ඇය අගමෙහෙසිය කරගත්තා. දැන් අවුරුදු 8ක් විතර ගියා. දැන් ඇය අගමෙහෙසිය වෙලා ටිකක්, ඉතින් අවුරුදු 8ක් කියන්නේ ටිකක් අද කාලේ බලනකොට ලොකු කාලයක්. එක දවසක් රටේ රජතුමා තමන්ගේ පාත්‍රයට දාගෙන දෙබර කියන පළතුර කනවා. සුජාතාව ළඟට ඇවිල්ලා අහනවා, රජතුමනි, ඔබතුමා කන ඔය රතු පාට වටකුරු ගෙඩි මොනවද? දන්නේ නැහැ වගේ අහන්නේ. රජතුමාට කේන්ති. රජතුමා කියනවා, තිට මතක නැද්ද? කෙකි වලින් කඩලා මළුවල දාලා ඔළුව උඩ තියාගෙන නගරෙට ගිහිල්ලා විකුණපු පළතුර තමයි මම මේ කන්නේ. තී මම මගේ අගමේසි තනතුරෙන් මේ මොහොතෙම පහ කරනවා කියලා යවන්න හදද්දී පුරোহিতතුමා බෝසතාණන් වහන්සේ මැදිහත් වෙලා ඇය ගැලෙව්වා. මේ මොකද්ද? මානේ. ඔය සමහර ඇත්තෝ රට රටවල් වල ගිහිල්ලා ඇවිල්ලා අහනෝනේ ලංකාවට ඇවිල්ලා තාත්ති අර කටුකටු ගෙඩි මොනවද කියලා. ඉන්නකම් කෑවේ ඒවා. බැරි වෙලාවත් බඩ පැලුවොත් කොහොල්ල ගුලි ගුලි. කාපු කොස් මතක නැහැ. උන් හිටිතෙන් අමතකයි. අපි අර කියමනටත් කියන්නේ භාර්යාව වෙල ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ, ආර්යා වුණාම ඔක්කොම අමතක වෙනවා කියලා. එහෙම තියෙන සමහර ඇත්තන්ට. තනතුරු ලැබෙද්දී ගෞරව ලැබෙනකොට ඔබට පොඩ්ඩක් ඉතින් උදම් වෙන්න අවශ්‍ය නම් ඒක එහෙම ලොකු ගැටලුවක් නෑ. අඩියක් දෙකක් උඩින් ගියාට කමන්නේ. හැබැයි හතරක් පහක් යන්න එපා. වැටුනොත් තුවාලේ බරපතලයි. සමහර ඇත්තෝ වැටිලා ඉන්නේ කර කියා ගන්න යන. හරි බරපතලයි. ඒසම මේ යන විදියට තනතුරු ලැබෙද්දිත් ගෞරව ලැබෙද්දිත් අපිට එකසේ ඉන්න බෑ. වී කරලා බර වෙන්නේ. වී කරලේ ඇට ප්‍රමාණය වැඩි, බොල් ඇට අඩුයි. අර නිකන් කෙලින් ඉන්නේ ඇටත් අඩුයි. තියෙන ඇටත් බොල් ඇති දෙයක් නෑ. මැද හිස් වටේට රවුන්, හැබැයි මැද වැඩක් නෑ. එහෙම ඒවා තියෙනවා. මේ කත්යායන හාමුදුරුවෝ පහීන මානස මානය පහ කළා. ඒ නිසා උන් වහන්සේ වන්දනයට සුදුසුයි. අපිට යෝජනා කරන ඔබ ආර්ය මාර්ගය යන්න, කෙලෙස් ප්‍රහීන කරන්න, මානය දුරු කරන්න, එතකොට දෙවියෝ වන්දනා කරනවා. ඒ වන්දනයත් ඔබට ආශිර්වාදයක්. ආර්ය මාර්ගය තුළ ඔබට නිවන සාක්ෂාත් වෙනවා. ඒ සඳහා මේ දහම මහඟෝසුවක් ඖෂධයම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ. අද දායකත්ව 12ක් තියෙනවා. ඉතින් ඒ නිසා දීර්ඝව පැහැදිලි කරන්න වෙලාවක් නෙමෙයි. පළවෙනි දායකත්වයේ පින්වත් ලකී රාජපක්ෂ මහත්මතුමාගේ පවුලේ පිරිස, නිලන්ති මේන්දිස් මහත්මියගේ පවුලේ පිරිස, අනිල් ප්‍රාන්දු මහත්මයා ඇතුළු පවුලේ පිරිස, නිහාල් ලියනගේ මහත්මයා පවුලේ පිරිස, මංජුල ගුණවර්ධන මහත්මයා පවුලේ පිරිස, ඩී.පී. සිරිසේන මහත්මයා පවුලේ ඇතුළු, දිනේකා ගණේගොඩ මහත්මිය පවුලේ පින්නතුන්, කිත්සිරි මහත්මයා ඇතුළු පවුලේ පිරිස, වීර රොහාන් වීරසිංහ මහත්මයා පවුලේ පින්වත් පිරිස, එස් අනත් ගුණතිලක මහත්මයා පවුලේ පින්වත් පිරිස, ටිකිරි බණ්ඩාර මහත්මයා පවුලේ පින්වත් පිරිස, දර්ශනේ සෙල්ලහේවා මහත්මිය පවුලේ පින්වත් පිරිස. ඒ ඇත්තන්ගේ දායකත්වයෙන්ුයි පින්කම සිද්ධ කළේ. පින්නතුනි, අද මේ උතුම් පින්කම සිද්ධ කරද්දී මේ අනුශාසකත්වයන් දක්වලා මේ විහාරස්ථාන මේ විදියට සකසලා පිළිවෙලකට හදලා ඔබ දහම් මගට යොමු කරන්නේ අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ, විචිත්‍ර ධර්ම කතික දර්ශනපති අපේ ඇත් කඳුරේ සුමනසාර හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගේ
පවුලේ මියගියපු ඥාතීන් ඇත්තන් ඒ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. එවගේම විහාරාධිපතිත්වය දරලා අපවත් වෙච්ච ආධිකතෘන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත් වේවා. එවගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත් වේවා. උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝද. එවගේම ලෝකයා සම්බුද්ධ ශාසනයත් අපවත් ඔබවත් රකින සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ දිව්‍ය සිරුර වඩා වර්ධනය කර ගනිත්වා. පතන බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියන්නේ. අවසාන වශයෙන් මියගිය සැමටත් අපි ඔබ හැමටත් දෙවියන්ට මේ උතුම් පින් එකාකාරව පිහිටීමේ දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා කියලා සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ඔහොම වන්දනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මින්හාතේ සමිජ්ජතු. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ පින්බර වස්සානයේ සදහම් ගඟුල ධර්මදේශනා මාලාවට සමගාමීව පවත්වනු ලැබූ සුමදුර ධර්මානුශාසනාවකි. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද සියඹලන්ගොඩ ධම්මින්ද සාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම් ඇසූ ඔබ සැමටත් තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් කැමතිනම් ඔබ විසින් ඔබේ ආයතනයේ විහාරස්ථානයේ ඔබේ නිවසේ පවත්වනු ලබන ඒ සුමඳුර ධර්මානුශාසනා පටිගත කර ධර්ම දානයක් ලෙසින් බෙදා දීම සඳහා කතා කරන්න 0718 57 57 13 0718 57 57 13 යන දුරකථන අංකයට. විඩාබර ඔබේ සිතට සැනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කරන්න අපව subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි.